අද 2019 මාර්තු 5 අඟහරුවාදා සිරස්තල අයවැය පාර්ලිමේන්තුවට රාජ්‍ය සේවක වැටුප් හමුදා සමාජික දීමනා ඉහළට තවත් සහන ණය යෝජනා ක්‍රම රැසක් ජූලි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රාජ්‍ය සේවකයන්ට තවත් රුපියල් 2500ක දීමනාවක් අපි ලබා දෙනවා අයිවෙන් පෙට්‍රල් වාහන බදු ඉහළට දුම්වැටි සහ මත්පැන් බදුත් ඉහළ දැමේ සියලු නීති විරෝධී මත්පැන් ජාවාරම් ලබන වෙසක් පොයට පෙර මර්ධනය කිරීමට ජනපතිගෙන් නියෝග ලබන වෙසක් පොය වෙනකොට රටේ කොහොමත් කසිප්පු දෙන්න බෑ පොලිස් ප්‍රතිතුමා පන්නි පිටියෙන් සොරගත් කෝටි 500ේ දියමන්තිය පානුදුරෙන් හමුවේ මහනුවර මාර්ග සැලැස්ම වෙනස් කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක උද්ඝෝෂණයකට මැදි වූ ආණ්ඩුකාරවරයාටත් විරෝධය From Other Verana. This is Other Verana Prime Time with Naomi Fernando and Chatara Alves. Live from Studio 24 in Colombo. I won. අද දින 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ඔබ සජීවීව එකතු වෙන්නේ අප දෙදෙනා කතා බහ කරමින් සිටියේ අයවැය පිළිබඳවමයි මංගලගේ අයවැය රටට මංගල වේද අප කතා කරමු ඒ ගැන 2019 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා පිළිබඳවයි අප මුලින්ම අවධානය යොමු කරන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකින්ගේ වැටුප් මෙන්ම හමුදා සාමාජිකින්ගේ දීමනා ඉහළ රංගවා තිබෙන අතර තවත් සහන ණය යෝජනා රැසක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අතරම මෝටර් රථ සහ මත්පැන් දුම්බැටි සඳහා මෙවර අයවැයෙන් බදු ඉහළ රංගවා තිබෙනවා. දෙදහස් 19 වසර සඳහා වන අයවැය අද පසුර්වේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු අතර දහවල් 1:30ට පමණ මැති ඇමතිවරුන් එහි පැමිණියා. අයවැය ඉදිරිපත් කිරීම සඳහා දහවල් 1:50ට පමණ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණියා. ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය යන තේමාව යටතේ මෙවර අයවැය ලේඛනයේ ඉදිරිපත් කෙරෙනු අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙලක් වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පදනම් කරගනිමින් මෙවර අයවැය යෝජනා සකස් වී තිබීම විශේෂත්වයක්. 2015 වර්ෂයේ අපට බාර දුන් ගන්න සිදුවේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. මේ වසරේ අයවැය අපි හඳුන්වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය යන තේමාව යටතේ. මේ තුළ පොහොසත් සමාජයක් බිහි කිරීමට පුළුවන් වෙයි කියන අපි විශ්වාසය කරනවා. ගම්පැරළිය වැඩසටහන 2018 ජූනි මාසදී ආරම්භ කළ අතර දවස් 52 සිදුව කුමන්ත්‍රණයේ පළවන ගොදුර බවට පත්වයේ මේ වැඩසටහනයි. කනගාටු වෙනවා අපේ ඒ මුදල් ඇමතුමා ඉස්සෙල්ලාම මේ ගම්පෙරළිය නවත්තන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ. නමුත් අපි යලිවතාවක් නීත්‍යානුකූල ආණ්ඩුව පත්වන විගස අපිත් ඉස්සෙල්ලාම ගෙනාවේ මේක යලි ආරම්භ කරන කැබිනට් පත්‍රිකාව. ඒ අනුව ගම්පෙරළිය වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 48,000ක් වෙන් කර ඇති අතර ජාතික තරුණ සේවා සභාවේ සහතිකපත් ලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අප සුරකුම් ලබා දීම සඳහා අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. එසේම නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන පරිදි කටයුතු කරන බැංකු නිලධාරීන් ඉන්නවා. මාතර පොහොට්ටුවේ සභාපතිතුමත් මේ ණය අරගෙන තියෙනවා. නමුත් සමහර වෙලාවට මෙතෙන්දී අධෛර්යමත් වෙන විදියට කතා කරා. ඒ නිසා අපි ඒ සඳහා විශේෂ හොට්ලයින් එකක්, කෝල් සර්විස් එකක් වෙනම විවෘත කරලා තියෙනවා. 19 කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු අඩු කිරීමටද මෙවර අයවැන් පියවර ගැනෙනවා.
එක් මැතිවරණ කොට්ටාසයක් වෙනුවෙන් මේ වසරේ ප්‍රතිපාදන රුපියල් මිලියන 200 සිට මිලියන 300 දක්වා වැඩි කර ඇතයිද මුදල් අමාත්‍යවරයා අනාවරණ කළා. රබර් අලුතින් හා නැවත වගා කිරීම දිරිගැන්වීමට රුපියල් මිලියන 800ක් මෙවර අයවැයෙන් වෙන් කරනවා. ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට නොමිලේ කිරිවීදුරුවක් සියලුම ග්‍රාමීය පාසල්වල ළමුන් වෙත ලබා දීමට යෝජිත අතර වැසිකිලි පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමට පියවර ගැනෙනවා. අද ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවක් ඉන්නවා තමන්ගේ ගෙවල්වල සාමාන්‍ය වැසිකිලි පහසුකම්වත් නැති. දැන් අපි උදාහරණයට හැටියට ගත්තොත් අපේ විපක්ෂ නායකතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂයකට අධික ප්‍රමාණයකට වැසිකිලි පහසුකම්. මෙන්න මේකද සංවර්ධනය. අපි දැන්තම පටන් ගත්ත මොනරාගල තමුන්නාසලාගේ ආණ්ඩුවක් කවුරු 10ක් තිබිලත් මොනරාගල විතරක් ටොයිලට් නැති ගෙවල් 25000ක් තියෙනවා. ලැජ්ජයි. ඕකද සංවර්ධනය. අපිත් මහා මාර්ග හදනවා, අපිත් අධිවේග මාර්ග හදනවා, අපි මහා නුවරක හදනවා, අපි යාපනයටත් හදනවා අපේ කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා. හැබැයි තමුන්නාසාගේ ආණ්ඩුවේයි අපේ ආණ්ඩුවේ අතර වෙනස අපි ඒ ඉහළ සංවර්ධනය කරන ගමන් පල්ලෙහ මත්තම ආරක්ෂා කරනවා. මේ වසර අවසන් වෙනකොට මේ ලංකාවේ කිසිම තැනක වැසිකිලි නැති ගයක් නොතිබෙන්න මම මේ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කරනවා. මිලියන 4000ක්. ඔව් වැසිකිලි දෙන්න ඕන තමයි. පවුල් 15000ක්. ඒ අලුතයි. සාමාන්‍යයෙන් ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ නිවාසයක 4-5 දෙනෙක් ඉන්නවනේ. මේ වගේ අපි දියුණු රටක්ලු. නමුත් අපේ පල්ලෙහ මට්ටමේ ඉන්න බලා ගන්න බැරි වෙලා තියෙනවා. ලැජ්ජයි. ලංකාවේ සෑම ප්‍රධාන බස් නැවතුම් පොලක සහ දුම්රිය ස්ථානවලත් නවීන වැසිකිලි. ඒ හැම තැනම වැසිකිලි හදලා පෞද්ගලික අංශයට බාර දෙනවා. ඒවා කරගෙන යන්න. තෙමසක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා කාන්තාවකට මසකට රුපියල් 20000ක උපරිමයකට යටත්ව වැටුප් පිරිවැයෙන් 50%ක් සමංකම්පත්යෙන් අඩු කිරීමට යෝජනා කර ඇති අතර පෞද්ගලික ආශ්‍රය සේවා නියුක්ත මව්වරුන් සඳහා මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු ලබා දීමටද මෙවර අයවැයෙන් දිරිගැනීම් කරනවා. එසේම ප්‍රසූත නිවාඩු මාස 4ක් ලබා දෙන්නේ නම් 4වන මාසය සඳහා අතිරේක අඩු කිරීම 100%ක් දක්වා ලබා දෙනු ඇති. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ගෙවන රුපියල් 3000ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට යෝජිත අතර නිදන්ගත වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව තවත් රෝගීන් 5000කට ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 1840ක් වෙන් කර තිබෙනවා. බොහෝ විට අපගේ සිරගෙවල්වල පිරී තිබෙන්නේ කුඩු මාෆියාවට හසු අහිංසකයන්ගෙන් මිස කුඩු රජවරුන්ගෙන් නෙමෙයි. දැන් ජනාධිපතිතුමාත් ඒ කුඩු ජාවාරමට එරෙහ මහා සටනක් අපේ රජයත් සමග එකතු වෙලා දියත් කරනවා. මම ඊයේ පෙරේදා DIG ලතිෆ් මහතාට කතා කරනකොටත් එතුමා කිව්වා මේ ක්‍රමය තුලින් කුඩු බීපු තරුණයා හිරෙන් එළියට එන්නේ කුඩු විකුණන තරුණෙක් හැටියට. මේ ක්‍රමය වැරදි. අන්න ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ හෙරොයින් ආදියට මේවා වෙච්ච අයට කිබුත්ස් වර්ගයේ ගොවි පොළවල් දෙකක් අඹේපුස්ස සහ වීරවිල ප්‍රදේශයේ අපි හිතවනවා. එහෙම ඉන්නවනම් යවන්න ඕනේ. මේ අතර අලුතින් විවාහ වූ යුවළ සඳහා හෝම් ස්වීට් හෝම් නම් නව ණයෝජනා ක්‍රමයක්ද මෙවර අයවැයෙන් හඳුන්වා දෙනවා. නෝ හෝම් ස්වීට් හෝම් ණයෝජනා ක්‍රමය අපි යෝජනා කරන්නේ අලුතෙන් බැඳපු තරුණ ජෝඩුවලට. අද තරුණ ජෝඩුවකට පුළුවන් බැංකුවට ගිහිල්ලා මේ ණය අරගන්න. ණය ගෙවන්නේ අවුරුදු 25කින් 106ක පොලියකට ලැබෙන්නේ. මහින්දානන්දට නම් ඉතින් ගෙවල් ණය එහෙකට වඩා ගන්න වෙනවා. ජලබීතිකා රෝගය රටින් තුරන් කිරීම සඳහා වූ ජලබීතිකා පාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරන ලබනවා. ආයාලේ යන සුනකයන් සම්පූර්ණ වන්දය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා එක මේකයි මම කියන්නේ මේක ඡන්ද අයවැයක් නෙමෙයි. අපි බල්ලන්ටත් මේ අයවැයෙන් සලකනවා. නිමාල ඇමතුමාගේ නෝන මේකට බොහොම සතුටු වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10000ක මාසික අන්තර්කාලීන දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කර ලබා දීමට අපේ රජය 2016 දී පියවර ගත්තා. මේ රටේ බොහෝ දෙනා රාජ්‍ය අංශයේ වැටුප් ගන්න අයවත් කතා නොකරන එකක්. මේ අපේ රජය 2016 දී ඒ ලබා දීපු වැටුප් වැඩිවීම නිසා මේ වෙනකොටත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 100ට 100
දහයකින් වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොටත් අපි දීපු වැටුප් වර්ධකයට අමතරව ජූලි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රජයේ සේවකයන්ට තවත් රුපියල් 2500ක දීමනාවක් අපි ලබා දෙනවා. එසේම සිහින මාලිගා ණය යෝජනා ක්‍රමයක්ද මෙවර හඳුන්වා දෙන අතර එමකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදේශගත ශ්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 10ක ණයක් වසර දෙකක සහන කාලයකින් පසු වසර 15ක් දක්වා ආපසු ගෙවීමට හැකි පරිදි ලබාගත හැකි වනවා. මේ වසරේ සිට අධ්‍යයන පොදුසාහිතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගන්නා දරුවන්ට ලොව හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙනීමට අවස්ථාව ලබා දීම සඳහා රජයේ වියදමින් අරමුදලක් පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජිතයි. එමෙන්ම උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාලවලට ඇතුළු විය නොහැකි සිසුන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මයි ෆියුචර් නමින් රුපියල් මිලියන 11ක පොලි රහිත ණය මුදලක් වසර 12කින් ආපසු ගෙවිය හැකිවන පරිදි ලබා දීමට යෝජනා කර තිබෙනවා. නව සෞඛ්‍ය උපකරණ ඇතුළු යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 24,750ක් අයවැයෙන් වෙන් කෙරෙන අතර සුවසරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් තවදුරටත් රුපියල් මිලියන 600ක් වෙන් කෙරෙනු ඇති. ජූලි මාස පළමුණ දාසෙට වැටුප් විෂමතාව සහිත විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සඳහා රුපියල් බිලියන 12ක් වෙන් කෙරෙන අතර සමෘද්ධි ප්‍රතිලාභයෙන් තවත් ලක්ෂ 6ක ප්‍රමාණයක් ඇතුළත් කිරීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කෙරෙනු ඇති. සමෘද්ධි ප්‍රතිලාභයෙන්ට අදාළ ඉතිරි කිරීමේ කිනුමෙන් රුපියල් 36,000ක් දක්වා මුදලක් අප්‍රේල් හා නොවැම්බර් මාසවලදී වාරික දෙකකින් ලබාගත හැකි. මේ අතර අතුරුදන්වුවන්ගේ කාර්යාලය පිහිටුවා ප්‍රමාණවත් පහසුකම් සලසන තුරු අතුරුදන්වුවන්ගේ පවුල්වලට රුපියල් 6,000ක මාසික දීමනාවක් ගෙවීමටද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ අතර සුඛෝපභෝගී බස් රථ දහසක් සඳහා ණය යෝජනා ක්‍රමයක් රජය හඳුන්වා දීමට යෝජිත අතර පොලියෙන් 75%ක් රජය විසින් ගෙවන පරිදි සහ ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක් එහිදී ලබා දෙනවා. විදුලි තිරෝද රථ සඳහා මෙවර අයවැයෙන් එවැනිම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මිනි ටැක්සි ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් වැඩසටහන යටතේ පොලියෙන් 75%ක් රජය විසින් ගෙවන පරිදි සහ ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක් හිමිවන පරිදි දැනට භාවිත කරන තිරෝද රථය ඉවත් කළ යුතුවනවා. මේ අතර මෙවර අයවැය ආදායම් යෝජනා යටතේ සිලින්ඩර් ධාරිතාවේ 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000කින් සහ සිලින්ඩර් ධාරිතාවේ 10ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175,000කින් වැඩි කර තිබෙනවා. එමෙන්ම සිලින්ඩර් ධාරිතාවේ 1,300ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500,000කින් ඉහළ නැංවෙනවා. සිලින්ඩර් ධාරිතාවේ 800ට අඩු දෙමුහුම් පෙට්‍රල් වාහන බද්ද නිෂ්පාදන බද්ද රුපියල් 250,000කින් සහ සිලින්ඩර් ධාරිතාවේ 1,500ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන බත නිෂ්පාදන බද්ද රුපියල් 500,000කින් වැඩි කෙරෙනු ඇති. මේ අතර සිලින්ඩර් ධාරිතාවේ 200ක් වන තිරෝද රථ මත නිෂ්පාදන බද්ද රුපියල් 60,000කින් වැඩි කර තිබෙනවා. කෙසේ වෙතත් කිලෝවොට් 70 විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද මෙවර රුපියල් 175,000කින් අඩු කර තිබීම විශේෂත්වයක්. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රටේ විශේෂ අංක තහඩු සඳහා වන ගාස්සුත් සංශෝධනය වෙනවා. මොකද දැනට මේ විශේෂ අංක තහඩු ගන්න හොරෙන් එතන වැඩ කරන අයට කියලා 1111 කියන නම්බරය අවශ්‍යයි කියලා එයාට දීලා වෙන් කරගන්න පුළුවන්. නමුත් මේක නිලවසෙන් දැන් කරන්න පුළුවන්. මේ ගණන් වලට ඒ විතරක් නෙමෙයි, තමන්ගේ නම ගහගෙන විශේෂ පර්සනලයිස් නම්බර් ප්ලේට් ඕන නම් රුපියල් මිලියන 1කට දිනේෂ් 1 කියලා වාහනයක් ගන්නත් පුළුවන්. 2019 අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිමේග මාර්ග ගාස් මිල රුපියල් 100කින් වැඩි වෙනවා. මේ අතර දුම්බැටියක් මත පැනවෙන නිෂ්පාදන බද්ද රුපියල් 5කින් වැඩි කිරීමටද මෙවර අයවැයෙන් යෝජිතයි. මත්පැන් මත නිෂ්පාදන බද්ද මෙවර අයවැයෙන් ඉහළ නැංවෙන අතර ඒ අනුව මිලිලීටර 750 සැර මත්පැන් බෝතලයක් මත නිෂ්පාදන බද්ද රුපියල් 63කින් හා ධාන්‍ය මත්පැන් මිලිලීටර 330ක කෑන් එකක් මත නිෂ්පාදන බද්ද රුපියල් 9කින් වැඩි කෙරෙනවා. ඊට පස්සේ දේශීය වශයෙන් නිපදවන ලබන මත්පැන් මත පනව ඇති සුරා බද්ද 2009 අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය වෙනවා. ඒ ඔක්කොම සංශෝධනය වෙනවා. හැබැයි විශේෂ අරක්කු ගල් අරක්කු වල මිල ඒ විදිහටම තියෙනවා. දුප්පත් මනුස්සයාගේ බීම. අයවැය විවාදය හිට සිට ආරම්භ වන අතර එහි අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මස 5 වනදා පැවැත්වීමට නියමිතයි. මේ අතර අද අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළේ මෙලෙස.
වාහනසී නිවරයින අර නංගිට අඩන්න වෙන ආපහු සාන ඇත්තකොට දීල තියෙන සොත්තන් සොත්තන් ගන්න අයවැය අන්තිමයි ඔක්කොම කොලේ ගහලා දාලා තියෙනවා. ඉතින් මේවයි බදු ගෙවන්න ගියාම තමයි කට්ටියට දැනෙන්නේ ඇඟට දැනෙන්නේ. ඒ දාසි කොමාන්ඩර්ස්ලාට දීලා තියෙනවා කීයද වැඩි කරලා තියෙන්නේ. එතකොට කෝසස් කරපු තව ආමි කට්ටිය ඉන්නවා ස්පෙෂල් බ්‍රාන්චස් තියෙනවා. ආම්දාවි තා කොච්චර ඒ අය ගැන සල්කිල්ල දක්වලා නැහැ. ඉතින් පොලිසිය අමතකම වෙලා ගිහිල්ලා මේක දිහා බැලුවම පේන්නේ කිසිම මේ ජනතාවට බරක් පොලේ වහලා තමයි ඔක්කොම දාලා තියෙන්නේ. අනිත් එක බලන්න ලක්ෂයක් වැසිකිලි නැහැ කියලා කිව්වම හම්බන්තොට දිස්ත්‍රික්කේ මොන තරම් බොරුවක්ද එක්කෝ මේ මිතුවන්න කවුරු හරි නිලධාරීන් බොරු ගණන් දීලා තියෙනවා. අරගේ ගහලා තියෙන 15000යි නිවාසේ. නිවාසේ 15000කට මුද ලක්ෂයක් වැසිකිලි ඇති. දෙනම මේක හොඳ අයවැයක්. මේක ආවංකෝ පිළිගන්නවා නම් අයවැය හොඳයි. මේක නිකම්ම නිකන් වැඩක් කරන්නේ නැති ලොකු කතාවක් විතරයි කියන එක තමයි මට පේන්නේ. මේ අයවැයෙන් රටේ හැම දිනාටම බොහොම සහන සැලසිලා තියෙනවා. මැතිවරණයක් ළඟ ළඟ ඒ කියලා හිතලා දාපු අයවැයක්. හැබැයි ඉතින් මේ ආණ්ඩුව එක පැත්තකින් මැතිවරණ කල් දානවා. ඉතින් අනිත් පැත්තෙන් ජනතාව නොමග යවන්න පුළුවන් තරම් උපරිම උත්සාහ දරන තියෙනවා. සතපහක වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂ කියන්නේ මැතිවරණයක් හැම අවස්ථාවෙම තියාගෙන කටයුතු කරන ආණ්ඩුවක්. අපි ඡන්දයක් ඉලක්කය කියලා නිකන් බොරුවට නොම්බර ටිකක් දාලා ඒකෙන් ජනතාව මුලා කරන අයවැයක් ඉදිරිපත් කරන්නේ නැහැ. පටාචාර ආර්ථිකයක් ඇති වුණාට පස්සේ කිසා ගෞතමිය විසින් කරන අඳෝනාවට සමාන අඳෝනාවක් තමයි අද මංගල සමරවීර ඇමතිවරයා විසින් කරනු ලැබුවේ. මැරිච්ච ආර්ථිකය මල ආර්ථිකය කරේ තියාගෙන බුදුරජාණන් වහන්සේ වෙතට කිසා ගෞතමිය ගියා වගේ මංගල සමරවීර ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. IMF එක කියනවාද අපිට මේ හමුදා බටේින්ට බඩිබඩි කරන්න කියලා. IMF එකක් කියනවාද ලෝකේ මේ රජය සේවකින්ට බඩිබඩි කරන්න කියලා. IMF එක කියනවාද ලෝකේ සෞඛ්‍යයට මේ තරම් මුදල් වෙන් කරන්න කියලා. කවුද කියන්නේ IMF කියන අකුරු තුනවත් දන්නේ නැති කෙනෙක් නෝ කියන්නේ. හමුදාවේ නිලධාරීන්ගේ නිලැඳුම් දීමනාව නම් වැඩි කරලා තියෙනවා. හැබැයි රණවිරු දඩේම සිදු වෙන විදියට නිලැඳුම් දීමනාවක් නෙවෙයි වැඩි කළ යුත්තේ හිර ඇඳුම් දීමනාවක් කියලායි අපිට නම් පේන්නේ. මොකද ජනාධිපතිතුමා දිගින් දිගටම අපිට කෙනෙලිකම් කරනවා, අපිට බයිනවා, අපිට ඉරියර කරනවා, ආණ්ඩුවට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ මේකේ ඒ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට මොකටද අපි ඡන්දෙ දෙන්නේ කියන එක. ඒක පිස්සු වැඩක් නේ, කතාවක් නේ, පිස්සු කතාවක් කියලා තමයි මට නම් ඒකට කියන්න දෙන්නේ. ඒක සිදෙත් වෙන්නේ නැහැ. ඒක ජයග්‍රහණය කරනවා. මම දන්නවා සමහරුන්ට මොකද ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශ මැදිහත් වීම තමයි විශේෂ ආරක්ෂක පොලිසිය තියෙන අමාත්‍යාංශෙන් තමයි කුඩුවල්ලනේ වැඩේ පාතාලි මර්ධන වැඩේ කරන්නේ. ඒවට රැකවරණය දෙන කෙනෙක් තමයි විරුද්ධව ඡන්දෙ දෙන්නේ. එහෙම නැතුව කවුරුත් ඡන්දයක් පාවිච්චි කරන්නේ ඒ වැශීෂයට. තාම පෑදුල්ල මුදල් ඇමතිවරයාගේ කතාවේ මොකද්ද කිව්වේ? හම්බන්තොට වැසිකිලි නැති නිවාස හදලාලු. අපි දැහැදුවේ. කාටද මේ ගහන්නේ? ජනාධිපති අපේක්ෂක අරගලය එක්සත් ජාතික පක්ෂයේ උඩට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අපේක්ෂක කිරීමේ අරමුණෙන් සුන්දර කතාවක් මංගල ඇමතිතුමාද කිව්වා. හැම තැනක්ම ටච් කරලා තිබ්බා නරක නැහැ, වරදක් කියන්නේ නැහැ ඇත්තටම. හැබැයි එකක් තියෙනවා. මේ අයවැය ක්‍රියාත්මක කරන්න නම් සල්ලි අච්චු ගහන්න ඕන. සල්ලි අච්චු ගහන්නේ නැතුව මේ අයවැය නම් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ඔය කියපු සල්ලි කන්දරාව වියදම් කරන්න මේ ආණ්ඩුවේ සල්ලි නැහැ. කියවපු විදිහට නම් හොඳයි වගේ. පක්ෂයක් විතර ගන්න තීන්දුව මොකද්ද කියන එක තාම නැහැ. නමුත් අයවැය කියවපු විදිහට මම හිතන්නේ සහන සහ ඒ ජනතාවට අවශ්‍ය කරන දේවල් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේක මැතිවරණ අයවැයද එහෙම නැත්නම් හැබෑවටම ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉදිරියට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ආණ්ඩුවේ රජයේ නායකයා වෙලා ඉන්නේ අපේ පක්ෂයේ සභාපතිතුමා. එතුමත් අමාත්‍යාංශ කීපයක් දරනවා. එතුමාගේත් ප්‍රයශීෂ තියෙනවා. මම හිතන්නේ අපට මහවැලි අමාත්‍යාංශ ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශ තියෙන දේ හොඳයි කියන්නත්. එතනින් එහාට තවත් තැනකදී විපක්ෂය නිසාම ඒකට විරුද්ධ වෙන්නත් පුළුවන් කමක් නැහැ. අයවැය යෝජනාවලේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදාන කොළඹ පැවැත්වෙන තේපැන් සංග්‍රහය පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වුණා. තේපැන් සංග්‍රහය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියා. කෙසේ වෙතත් තේපැන් සංග්‍රහය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියේ නැහැ.